ධම්ම කතික සූත්‍රයේ හැවැත් නොර ධානය එක්තර භික්වුවක් බුදුරන් වහසඟට ඇවිදිල වන්දනා කරල කියනවා වාමී භාගත නසට වදනා කරනු. මෙහෙමහනෝ. ධම්ම කතිකෝ ධම්ම කතිකෝති බන්තේ පුච්ච කිිත්තා අවතානකෝ බන්තය දම්ම කතිකෝ හෝතීති ස්වාමීණ ධර්ම කතිකයි ධර්ම කතිකයි කියන්නේ එකෙතක දහනෝ න බලමු ධර්ම කතිකය කියනෙ කාටද කියන ක්කුස්සචේ ික්කු නිබිදායි විරාගා නිරෝදාය දම්මන් දේති දම්ම කතිකෝතිය අලං වචායේ ක්කුසචේ බික්කු තිබිදා විාග නෝදාය පටිපන්න ෝට දම්මන දම පිපන්නවා බික්කු ැලන් වචනායේ චකුස්සචේ බික්කු නිබිදා විරග නෝධානපා විමුත්තහෝට දිට දම නිබාන පත්වෝ බික්ු ලංව වචනාය. බලන්ඩ මේ කියවනකද දම්ම කතිකෙනමකක්ද ඇස නි්බිධාව කල කිරීමට. කල කිරීමැන එපාවා කියන එක නිමිය එක යතහරස ඇත්තක්ක. නොවැලීමට නිරුද්ධවීමට ධර්ම දේශනා. දැන් ඇහැ කියන එක ලැබෙන්ඩද කන කියන එක හම්බෙන්ඩද නාහෙදවකය හම්බෙන්ඩද අබේ එහැ හොඳට දැනගන්න මේකටයි යහැ. අන්න නිෂ්නාවකට කිහිල්ලා උප උපාදාන අබිනිවේස ිනිිබද්ධ වෙනවා ඔන්න පංචුපාස්කන්ති කැන මේකෑ ඔන්න දනකගඩ බන්න මේකටයි උප යපාදන අිනිවේ විනිබද්ද වෙන ලංඟ ලැකතුල බැකන වාසය කරන. මනස කියන්නේ මෙන්න මේකටඇය දැන් අපටන තව ලබාගන්න නද මේ කියන්නේ නිෂ්ටාවට වැන්නො හැ කියන්නේ මෙන්න මේ කයෝග කන කියන්නේ මේ කයෝහ අපටවා ලාගණ්ඩ ෝන උපයි උපාදන් අභිනිවේශවින් එකන් අපට හරි පුදුම අප බුදුරන් අහසක ධර්ම ලකෝත්තරය එක කමගෙනවන්නේ බුදුරහ ධරමකත ලෝකෝත්තරයි පයපාද නබ නිවේස නිිබද වන එක නෙම එකයිද ධර්ම කතිකය කියන්නේ ඇ ඇහැ කියන්නේ කණ කියන නාහිෙදදිවකයි මනසිකන මේකයි කියලා පෙන්න්න එක එකර නෙමේ නිබ්බිධා විරාග නිරෝධාවට යොමු කරන විදිහයට ධර්ම දේශනා කිරීම ධර්මකතික කියන්නේ එකට එනම් කිසිම විදියකින් කොයිමාකාරකින්වත් ලැබෙන දෙයක් හම්බෙන දෙයක් උපයුපාදා නබි නිවේස විනිබද්ධ වෙන විදිහේ එහෙම එකක් නොවෙන විදිහේ කතා කිරිල් ධම්ම කතිකත්වය දම්මනදම් පටිපන්න බව කියන්නේ චක්කුස්චේව බික්කු නිබිදා එතකට ඔන්න දම්මනදම් පටිපදාව ධර්මයට අනධර්න් පටිපදාව කියන්නේ ඇහැ කියනක හරනාව ලැබිලා හම්බවෙලා බැහැගැන මේකයි හැ කියනෙ කම්බිනි ම නිබ්බිදා විරාගා නිරෝධ පටිපන්න අපට නවනති ඕු ැහැ බිම් මනස බේ මේකටේ පංචි පස්කන්ද. මේ පිසම්පා සකාර කිය මේකද පිසම්පත් වි්ඥා කියන්න. අපටර නිෂ්ටාවට හෙල්ල බැහැකට ලංවල එකතුවෙලා වාසය කරන්න. හැබැ දම්මට දම් පටිපන්න කියන්නේඉ කරනෙමින්. නිබ්බිතා විලාගා නිරෝධ පටිපන්න. ජක්කු සෝත ගාන ජීවාකායමන් ඔයතර පංචිපාස් කඳ පිරොඳස් ඒසු තුළ තියෙනවා අඒකට ධම්මරදම් පටිපන්න කියන්නේ. කිසි විදිහකින් ලංවීමක් කම්බවීමක් එකතුීමක් වාස කිරීමක් නෑ. න අත්ත අත්තනය අන්න අත්ත හෝ අත්තනය වශයෙන් සුං්්‍යි බව ඉස්මතු වෙනම අරවිදියේ ඒ විදිහට නොලැබෙන චින්තනයක් ඉස්මතු කිරීමයි බුදුරන් වොහසි ධර්මීතියෙන් ඒ පතිපදාව දම්මාන දම් පටිපන්. ඇ ක්කුසේ බික් ිබද ඇසත්න්න ඇස කියන කන කලකිරල විරාගලා නිරෝදධවෙල උපානතු විමුක්ත වුණට පස්සෙ කියෙන දිට දම්ම නි්ානයට පත් නිවුණ හම අන්න ඒකට කියනවා දිට දම්ම නි්බාණී කියලා නිවුණ කියලා. ඉක් මුණ අන්න එතරුණ එතකොට එනම් එතරවීම පිළිබඳව තියෙන ධර්ම දේශනාවේදත්. එතරවීමට තියෙන ධර්මී ඇහෙ දිත් ඇහෙන්ට වනතේ විදිහට මයි. එතර දධන ප්‍රති පාර දදිත්. සිදුවිය යුත්තු ඒ විදිහයටට මයි එතරවෙන්න ඒ විදිහට මයි වෙන කිසිම විදිහකට නිමි. බෙන්න්න මේකට කියනවා දම්ම කතික ධම්මාන දම් පටිපන්න දිට දම්ම නිබ්බාන. එවගේම සෝත කන නාසය දිවකය මනස. මනසචයේ බික්ක වූ බික්කු නිබ්ිධා විරාග නිනරුද මනස කියන ක එක්ක නිබ්බිධා විරාගේ නිරෝධය ප්‍රේ ධර්ම දේශනා කරන ඕන එකට ධම්ම කතික කියල. ඒවගේ මනසචේ මනස කියන කානෙක මන හම්බෙන්න්නේ නිබි දා ලාාගීල දිනවා කිය ඉති කොහම ින්තන අදන්නේ දැකට හිතන්ඩුව පුලුවන්ද හිමික් මනස නිබ්බිධ විරාගණන්නලොද පටිපන්නේවා කියක. අන්නේ එකට කන දම්මනදම් පටිපන්න කියලා වෙන දම්මනදම් පටිපණ්යානයක් නෑ. මොකද මනසට හම්බේෙන ඔක්කහම මනෝලෝක නිමේද. මනසට හම්බෙන් ඔක්ක මනෝ ෝක මනෝ සංකල්පනා මනක් කල්පිජ දේවල් හිතල්ලු ඇත්ත නිවේණ? තින් එහෙමහෙක ඉන්න බෑණි ඒක සත්‍යයක් වෙන්න බෑණි අන්න ඒ ඉක්ම වෙන ප්‍රතිපදාව තමයි දම්මාන දම් පටිපදාව. ඉක් මුණ නිර්්බාන පත්තිය අන්න දිට දම්ම නිවීමට පත්තිය. මේ තමයි ධම්ම කතික සූත්‍රේ.